සුබම සුබ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර අද දවසෙත් ඔබ විවිධ අභියෝග විවිධ කාරණා තුල දවසෙනිම කරලා උන්වහන්සේගේ අභිමුඛයේ මෙලෙස සිටිනවා උන්වහන්සේ අද දවස තුල ඔබ සුරක්ෂිත කරමු උන්වහන්සේ ඔබව ආරක්ෂා කරමු උන්වහන්සේ ගෙන තිබෙනවා එදම විශ්වාසන අද දවසෙත් ඔබ දෙවියන් වහන්සේගේ කරුණාව තුල ජීවත් වෙන බව දවසුන් වහන්සේගේ වචනේ අපි කාරණා කීපයක් බලන්ට යනවා පයදහිල්ලෙන් අපේ ආත්ම අපි ශක්තිමත් කරගෙන අපි යාශ්නා ඉල්ලින්ද සපියක් සිටෙමු හොඳට දවසම ඔබ සමග බෙදා ගන්නට යනවා එක රාජාවලිය පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට පල්ලෙහාට එක්තරා සිදුවීමක් එලියාගේ කාලයේ සිදු වුණු මේ ස්ථානයේ තුර ඔබට මට මතක් කර දෙනවා 17 වෙනි පරිච්ඡේද 8 වෙනි පදයේ සිට පල්ලෙහාට මෙහෙම සඳහන් කර තිබෙනවා ස්වාමීන් වහන්සේගේ වචනේ ඔහු වෙතට පැමිණ නුඹ පිටත් වී සීදෝන්ට අයිති සාරපෙට්ට ගොස් එහි වාසය කරපන්න නුඹට ආහාර දෙන්නට එහි සිටින වැන්දඹ ස්ත්‍රියකට අන දෙන් අන කළෙමි කිසේක එහින් ඔහු පිටත්ව සාරපෙට්ට ගොස් නුවර දොරකට පැමිණි කල වැන්දඹ ස්ත්‍රියක් එහි දර අවුලනවා දැක ඈට අඬගසා කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නයි කීවේය ඈ ඒ කෙනෙහිම යන ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට අඬගසා කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලක් මට ගෙනෙන්නයි කීවේය එවිට ඈ කතා කොට නුඹේ දිවි වූ ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මුට්ටියේ පිටි මිටකුත් තුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නැහින පිණිස ඒවා සාදන්ට දර කෑලි දෙකක් ඇවිනිමේ කීවාය මේ ස්ථානයේ 8 වෙනි පදයේ ඉඳලා 12 වෙනි පදයේ වෙනකම්ම කියුවේ මේ ස්ථානයේ තුල අපිට යම් කතාවක් මේක තුලේ කතා කරනවා යම් සිද්ධියක් දෙවියන් වහන්සේ එලියා තුලින් කරපු පණිවිඩයක් ඔබට මට මේ රාත්‍රියේ තුල කතා කරනවා මේ ස්ථානයේ 8 වෙනි පදයේ කියන ස්වාමීන් වහන්සේගේ වචනේ ඌ වෙතට පැමිණ නුඹ පිටත් වී සීදොන්ට අයිති සාරපෙට්ට ගොස් එහි වාසය කරපන්න නුඹට ආහාර දෙන්න ඉසින්නේ වැන්දඹ ස්ත්‍රියකට අන දෙන්නෙමින් කීසේක මේ ස්ථානයේ දෙවියන් වහන්සේගේ ආත්මෙන් වහන්සේ එලියට කතා කළ කියනවා නුඹ සාරපෙත් කියන නුවරට ඵලයක් එහි නො වැන්දඹ ස්ත්‍රියක් ඉන්නවා ඈට නුඹට අවශ්‍ය කරන කෑම දෙන්න මම අන කරනවා කියලා දෙවියන් වහන්සේ එලියට කියන මේ කතන්දරේ වෙන කාල පරිච්ඡේදය තුල නියං කාලයක් තිබුණා ඒ නියඟේ නිසා කිසිම ආහාරයක් ඔවුන්ට නැති කාල පරිච්ඡේදයක තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ නියඟේ අපි දන්නවා නියඟේ පෑවෙන්න වතුරු නැ මේ මේ සිද්ධිය වෙන්නේ කාන්තාරය මේ ලංකාව වගේ ප්‍රදේශයක් නෙවෙයි එතකොට කාන්තාර භූමියක් තුල කාන්තාරයක් තුල එතකොට අවුව අධික ලෙස වැටෙද්දී කිසිම භෝගයක් ඒ භූමිය තුල පළදරන්නේ තින් මෙවැනි පෑවිනි කාලයක් තුල තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ නමුත් දෙවියන් වහන්සේ එලියට යම් කාරණාවක් මතක් කරනවා මේ වෙලාව තුල නුඹ සාරපෙට්ට ගොස් එහි නො වැන්දු විස්ත්‍රියා ස්ත්‍රියට ගිහින් මම කියන දේ කියපන් කියලා මේ දේ තුලින් දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන කාරණාව තමයි මේ සාරපත් කියන නුවර තබෝ වැන්දඹ කාන්තාව සිටියා මේ කාන්තාව මෙතක් නෙවෙයි ඒ නුවර සිටින එකම වැන්දඹුව නමුත් දෙවියන් වහන්සේ එලියට කියනවා එක් කාන්තාවක් පෙන්නලා ඒ කාන්තාව ළඟට ගොස් මම කියන දේ ඈට කියපන් කියලා මේ රාත්‍රිය තුල දෙවියන් සුබට මට කතා කරන කාරණාව තන බොහෝ මිනිසයන් අතරින් ඔබයි මාවයි දෙවියන්ස තෝරගත්තේ තව බොහෝ අය සිටිනවා නමුත් ඔබ මා කියන්නේ විශේෂ වූ කෙනෙක් දෙවියන් වහන්සේගේ සරස්මතුව මේ සාරපෙත් නුවර
බොහෝ කාන්තාව සිටියා. බොහෝ වැන්දබෝ සිටියා. නමුත් දෙවියන් වහන්සේ එකම එක වැන්දබු කාන්තාවක් තෝරගෙන ඇට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේගේ වචනයකින් මම පූර්වයේ මම ඔබව දන්නවා සහ පූර්වයේ ඔබව මම සලසුම් කරපු දෙවියන් වහන්සේ. විලෝකී නිර්මාණය කරන්න කලින් දෙවියන් වහන්සේ විලෝකී සියල්ල සලසුම් කරා. ඒවා මොන කාලේද මොන විදියටද මොන වාතාවරණයන් තුලද ඒක සිද්ධ වෙන්නේ කියලා උන්වහන්සේ සලසුම් කරා. මේ කාන්තාව නියන් කාලයක් තුල යන්නේ ඇවැන්දබුවා ජීවිතේ දුක කියන එක උපරිම මුක්ති විඳපු කෙනෙක්. ඇට ස්වාමියෙක් නැහැ, දනුවෙක් ඉන්නවා, මුදල් ගේන්න කෙනෙක් නැහැ, රැකියාව කරන්න විදියක් නැහැ, කිසිම ආදාය මාර්ගයක් නැහැ. ජීවිතේ පුදුම ලෙස දුක් විඳ කාන්තාව. මෙවැනි බොහෝ අය තව සිටියා. නමුත් දෙවියන් වහන්සේ මෑව විතරක් තෝරගන්නවා. තෝරගෙන දෙවියන් වහන්සේට ආශිර්වාද කරනවා. ඇට කියනවා, පළවෙනිට හදන රොටිය මට ගේන්න. ඇයි කියනවා, මේ අන්තිම පිටිමිට තියෙන්නේ මේක හදලා මමයි මගේ දරුවයි නැහින්ද මැරෙන්න මේ අන්තිම කෑල්ල කනවා. මේ අන්තිම දේ කාලා අපි ජීවිත ඉවර කරගන්නවා. අපි ගාව තවත් කෑමට කිසි දෙයක් නැහැ කියලා ඈ ප්‍රකාශට ආද්දී එලියා කියනවා, පළවෙනියට හදන රොටිය එකෙන් කෑල්ලක් උඹ මට ගෙනපන් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේ කාන්තාව එලියාගේ හඳට කී කරු වෙන එකයි. බොහෝ වෙලාවට ඔබගේ මගේ ජීවිතේ ගන්දි ඔබට මට යම් දේවල් දෙද්දී ඔබ මම කැමති නැහැ තව කෙනෙක්ට ඒක දෙන්න. ඔබට මට තියෙන්නේ ඔබ මා එක උපරිම උත්සාහවරමයි ඉතුරු කරගන්න. ඔබ සිතන්න මේ නියන් කාලෙක ඔබ හිටියනම් ඔබ දන්න වෙන එන්න තැනක් නැහැ, වෙන ආදාය මාර්ගයක් නැහැ, වෙන කැමත දෙයක් නැහැ. ඒ නිසා ඔබගේ හදවත ඔබ බලන්න. ඔබ සමහරට කියයි අපි ගාව මේ පොඩ්ඩ විතරයි තින් නිසා ඔබට දෙන්න විදියක් නැහැ කියයි. නමුත් කාන්තාව දෙවියන් වහන්සේගේ හඬට කී කරු වෙනවා. මේ ස්වල්පේ තමයි තියෙන. නමුත් මම දෙවියන් වහන්සේ දින මම විශ්වාස ඔබගේ දෙවියන් වහන්සේ ඈ දෙවියන් වහන්සේගේ දාසයාට දෙවනසගේ මෙහෙ කරුවට කොටස දෙන්න. දෙවියන් වහන්සේ නියං කාලේ ඉවරනකන් ආශිර්වාද කළ බව මේ පරිච්ඡේදයේ තිල ඔබට මට මතක් කර දෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ හැම දෙයකම සලස්මක් තියෙනවා. වැන්දබුවක් කියන්නේ පීඩාව තුල යනවා. අද දවසේ බොහෝ අයගේ ජීවිත බොහෝ පීඩාවන් තුල යනවා, බොහෝ අමාරුකම් තුල යනවා, බොහෝ වේදනාවන් තුල යනවා. සමහර පෞල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඔබට ඉන්න තැනක් නැහැ, විවිධ ප්‍රශ්න, විවිධ අභියෝග තුල යනවා. සමහර අය විවිධ රෝග තුල ජීවිතේ පා වෙලා අතිත්ත වෙලා ඉන්න ස්වභාවයන් තුල බොහෝ අය ගමන් කරනවා. මේ රාත්‍රිය තුල දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන දේ තමයි දෙවියන් වහන්සේ එක් කාරණා තුලින් සමහර වෙලාවට ඔබට මට යන්න අවස්ථාවක් දීලා තියෙනවා. වැන්දබු කාන්තාවට එසේ අවස්ථාව දුන්නා. වාගේ ස්වාමියා ඇගේ ස්වාමිය නැති වුණා. ඇහැ අමාරු තත්ත්වයක් සිදු ගියා. නමුත් දෙවියන් වහන්සේව විශ්වාස කරා. ඇ දෙවියන් වහන්සේත් එක්ක ඇගේ ජීවිතයේ අවසන් කරන්න ඇතීරණය කරා. ඒ නිසා අද දවසේ ඔබ ප්‍රශ්න තුල යනවනම්, අභියෝග තුල යනවනම් දෙවියන් වහන්සේ සමහර දේවල් ඔබගේ ජීවිතේ නින්ද හැරියා. ඇයි දෙවියන් වහන්සේ හාස්කමක් ඔබගේ ජීවිතේ කරන්න අවශ්‍ය නිසා. ඔබ මිනිස්සු බලන විදිහට ඔබ බලන්න එපා දෙවියන් වහන්සේ දියා. ඔබ මිනිස්සු සිතන විදිහට ඔබ සිතලා ඔබ දොස් කියන්න එපා දෙවියන් වහන්සේට. බොහෝ අයට තිබෙන ප්‍රශ්නේ තමයි ඔවුන් දකිනවා. ඔවුන් ප්‍රශ්න, පීඩාව, වේදනාව වෙද්දී ඔවුන් දෙවෙනස දොස් කියනවා. ඇයි ස්වාමීනි මෙහෙම වෙන්න ඔබ ඉදාරින්නේ? ඇයි මේ තත්ත්වයන් තුළ ඔබ අපිව ගෙන යන්නේ? සමහර අය දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් පවා, දෙවියන් වහන්සේගේ දරුකමෙන් පවා ඈත් යන. නමුත් මේ පරිච්ඡේදය ඔබට මට පැහැදිලි ලෙස යමක් කියනවා. ඈ පීඩාව තුළ ගමන් කරා. ඈ බැඳබුවා. ඈ බොහෝ අසරණව සිටියා මේ පොළොව තුළ. නමුත් එක් දෙයක් මම ඔබට කියනවා. ඈ දෙවියන් වහන්සේ අල්ලගෙන සිටියා. මේ රාත්‍රියේ ඔබ දෙවියන් වහන්සේ වල්ල ගන්න. ඒ කාන්තාව වගේ ඔබගේ ජීවිතයේ ඇති අභියෝග, ජීවිතේ හැම දෙයක්ම නැති වෙලා ඇති. නමුත් මම එකක් ඔබට කියනවා.
දෙවියන් වහන්සේ මේ රාත්‍රිය ඔබගේ ජීවිතය වෙනස් කරන්නවා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය ආශිර්වාද කරන්නවා. ඒ වැඳ බුකාන්තාවගේ ජීවිතය ආශිර්වාද කරා. එලෙස ඔබගේ ජීවිතයේ මේ රාත්‍රියේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන. හාලෙලූයා. ඔබ එවැනි කෙනෙක් නම් ඔබ එවැනි තත්ත්වයක එවැනි පීඩාවක් තුළ එවැනි අපහසුතාවයක් තුළ යන්නේ ඔබගේ හදවත ඔබ දෙවියන් වහන්සේ වෙන්න. ස්වාමීනි මෙන්න මම ඔබ ඉදිරියේ සිටිනවා. ඒ වැඳ බු ස්ත්‍රියට ඔබ ආශිර්වාද කරා. ඒ සාරපෙත් නුවර තව බොහෝ කාන්තාව සිටියා. ඒ බොහෝ කාන්තාව අතරින් ඔබ එක කාන්තාවක් තෝරගත්තා. එලෙස ස්වාමීනි තව බොහෝ ප්‍රශ්න පීඩා රෝග තුළ යන බොහෝ අය සිටියා. නමුත් ඒ අතරින් ඔබ මාව තෝරගත්තා. ඔබට මා ඕන වුණ නිසා ස්තුතියි ස්වාමීනි කියලා ඔබගේ හදවතින් ඔබ දෙවස් ගන්න. ස්වාමීනි ඔබට මා ඕන වුණ නිසා ඔබ මා තෝරගත් නිසා අද දවසේ ඔබ අහම්බෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නැහැ. අහම්බෙන් අද දවසේ මේ පණිවිඩේට ඔබ ඇහුම් කන් දෙන්නේ දෙවියන් වහන්සේගේ සලස්මක් තියෙනවා. ඒ සලස්ම නිසායි අද දවසේ ඔබ මේ වචනයට ඔබ ඇහුම් කන් දෙන්නේ. දෙවියන් වහන්සේ මේ රාත්‍රිය තුළ ඔබගේ ජීවිතය වෙනස් කරන්නට එනවා. ඔබගේ තත්ත්වය වාතාවරණය කිසි දෙයක් දෙවියන් වහන්සේ වැදගත් නැහැ. ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. හාලෙලූයා. පියන එවැනි අයනි ස්ථානයේ සිටිනවද? මේ හඬ ඇසෙනවද ස්වාමී? ඒ හැම ජීවිතයක් ඔබ ඉදිරියේ තබනවා ස්වාමී. ආශිර්වාද කරන්න. ජීවිතේ අලුත් ස්ථානයකින් පටන් ගන්න. අලුත් ආරම්භයක්. මේ රාත්‍රියෙන් ජීවිත මත නිදහස් කරනවා. ජේසුස් වහන්සේගේ බලවත් නාමයේ ස්තුතිය මගේ දෙවියන් වහන්සේ. ස්තුතියේ ජීවිත වහන්සේ අත්ගසන නිසා. ඒ ජීවිත වෙනස් කරන නිසා ස්තුතිය මගේ දෙවිපියන්. හාලෙලූයා. රිබා සූරම ක්‍රීසා කබෂේ. රොජොනම රුස් බ්‍රාතලමන්තුරනම සග්රුජකේ. රීබොන් තුරනම සූර බාසිකරමන්තුලමයා ස්තුතිය පියරන්. වහන්සේ ජීවිත අත්ගසන නිසා ස්තුතිය. හාලෙලූයා. හාලෙලූයා. අද අපි ආශ්නා කරන්ට යන කාරණාව දෙසා වෙනඳ වගේම මම රෝගීන් දෙසම මේ ආශ්නා කරන්ට යනවා. වයම් කෙනෙක් අද රෝහලේ සිටිනවද? වෛද්‍ය වාර්තා මොන විදියට ඔබට කතා කරලා තිබුණත් වයම් වේදනාව යම් ප්‍රශ්නයක් තුල සිටිනවද? දිවියන් වාසය මේ රාත්‍රියේ මේ මොහොතේ මාසෙ හාස්කමක් කරන්න ඔබගේ ජීවිතේ සූදානම්. ඔබ විශ්වාසෙන් දිවියන් වාසයව ස්වාමීනි යම් රෝගී තත්ත්වයක් තුල යම් වේදනාවක් තුල ස්වාමීනි මේ වෙලාවේ යම් කෙනෙක් සිටිනවද? ජේසුනි ඔබගේ වචනේ මම ප්‍රකාශ ඔබගේ සුවේ ආත්මේ නිදහස් කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. පියන්නි ඒ සෑම තත්ත්වයක්ම වෙනස් කරන යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වනේ ජීවිතේ වාතර වෙනස් කරන යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ සුවේ නිදහස් රේමා සූරමාසි රොටලම රබා ෂාරුස් බ්‍රාතලමන් තුරනමසේ රොඩොලු රොමමාසෝයා. පියන්න ඔබගේ සුවේ ජේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කරනවා. ලා බ්‍රාන්තුලමයා ලීබොන්තරනම සීක්‍රුමා ශාරූසමානම සේ හාලෙලූයා. ස්තුතිය පියන්නේ බොහන්සේ ජීවිත අතගසන නිසා. හාලෙලූයා. මෙරාත්‍රි මට මඟ පෙන්වීමක් එනවා. ඔබ බොහෝ අය දරුවෝ නැතුව සිටිනවා. ඔබට ඔබගේ පවුලට දරුවෙක් නැති නිසා දෙවියන් වහන්සේ මෙරාත්‍රියේ යම කතා කරමින් සිටිනවා. බයවැනි ප්‍රශ්නයක් තුළ ඔබ ගමන් කරනවාද? ඔබ සමාජයේ එනිසා කොන් වෙලා සිටිනවද? පවුලෙන් තොර ඔබගේ සමාජයෙන් ඔබ කොන් වෙලා ඔබ අසරණව ඔබ විදවන කෙනෙක් නම් දෙවනස්සේ මේ රාත්‍රිය ඔබගේ ජීවිතය තුල හාස්කමක් කරන්නට යනවා. ඔබවහන්සේගේ වචනයට ඕනම දෙයක් කරන්න බලන ඕන වාතාවරණ වෙනස් කරන්න ඔබවහන්සේගේ වචනයට බලය දෙනවා. හාලෙලූයා. ඔබ විශ්වාස කරන්න බලන්න. ආබ්‍රහම් සාරාට දරුවෝ හිටියේ දෙවියන් වහන්සේ අවුරුදු 100ක් ගියාට පසු ආබ්‍රහම්ට දරුවෙක් දුන්නා. උන්ගේ පවුලට දරුවෙක් එකතු කරා. සාරා අවුරුදු 90යි. තත්ත්වය වැදගත් නෑ, වයස වැදගත් නෑ. දෙවියන් වහන්සේට පුළුවන් හස්කම් කරන්න. ඔවුන් විශ්වාස කළ දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතය ආශිර්වාද කරයි කියලා. මේ රාත්‍රියේ තුබ ඔබ කොයි තත්ත්වයක සිටියත්, ඔබ කුමන වයසක සිටියත් දෙවියන් වහන්සේ එක ප්‍රශ්නයක් නෑ. වෛද්‍යුරු මොන දේ කතා කරත්, මොන වාර්තාවක් ගෙනත් එක සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔවුන් කතා කරන ඒ වාර්තා උඩ ඔබගේ අත තියලා ඔබ කියන්නේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ සියල්ල වෙනස් කරනවා. උන්වහන්සේ අපිට දුන්නේ යහපත් පවුලක්. ප්‍රීතියෙන් සිටින පවුලක්. උන්වහන්සේ මුසේ අස්වැන්නට උන්වහන්සේ ආශිර්වාද කරව දෙවියන් වහන්සේ. පියාණනි එවැනි කෙනෙක් මේ රාත්‍රිය තුල සිටිනවද? ඔබගේ බඩ ප්‍රදේශ ඔබ අත තබා ගන්න. දෙවියන් වහන්සේට කියන ස්වාමීන් දැන් ඔබ වහන්සේගේ හාස්කම මගේ ශරීරය තුල කරා. හාලෙලූයා. රබා ෂාරුස් බ්‍රාන්තුල නමාසි ප්‍රෝතලමන් නුරම ෂයිස් බ්‍රෝන්තලමයා. පියානි ඔවුන්ගේ ගර්භාෂය යම් කාරණසක් වහලා තියෙන ජේසුස් වහන්සේගේ නාමෙන් ඒ ගර්භාෂය විමුක්ත කරන ස්වාමිනී. දරුවෝ
own to labina pisa riba zaruzaman to ranamazikamaya. Sonny Mona de Monavarta Timnat. A hammer the municipal race was in a mevatin hammer torture a bukran and esuas in Amaswan. But you watch in a jiva man, I can then what Kadua Sarata by Sanuai. But the Puyamuna at the Ruik, the Rima Zarusha, Braduia, Kalamaya, Swani, Eveni, Kanta, Mirati, Bo, Sidinawa. Basigi Kriano, a matter, Jesus was in Amad and in Haskana, Libro, Talamashe, Rabu Shamaya, Vahit Hamagarbasiakma, Jesus was in Amur Tatanaswan, Saman Nilis, they were Venusan Susasana, Libro, Talamaya, they were Statu Venuskan Susai, Liboraduni, Kalamaya, Zi, Rotulaman, Tromashagus, Grand Talamaya Pan, Sutikarano. Benabohansige kriyan e jeevita mata den karanna nisa hallelujah hissa sir de patuka sulata mas nahar dul bohansige levelin e jeevita bohansige den mudra karanna nisa man nawata at obada sutiwan tenawa jesus wahansige balawattu namen amen hallelujah da dawasin sapi suti karana devena asulubar bohu aashirwada kaladi bo preetiya saturen samadhanin devena sa dawase dun dila eti e hama deya nisa suti karana dun de nodun hama deya nisa suti karana sobaninda den swaminiyata dawase nekirinda karunawa dena hama jeevithayakma ape obo idiri thabana piyanne aashirwada karana eda dawase preetiya jeevithiye nagirinda jeevithiye dala muna denna shaktiya hama kenek matama nidahas karanta yaashda karana jesus swahansigema balawattu name amen amen I'm a little bit of 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 a little bit of